Multilac, colour the world Sri Lankan. අද අපි බොහොම සුළුවෙන් දැනුවත් කරා මේ පුජ්‍යලයා එහෙම නැත්නම් අපේ ලංකාවේ සිංහලෙක් විදේශික රටක සේවය කරමින් ඉන්න අතරතුරේදී අන්තවාදීන් විසින් කුරුළු විදිහට මෙකල ඝාතනය මූලික කරගෙන අපේ මහනුවර මේ වගේ විරෝධතාවයක් තියෙනවා කියන එක ප්‍රකාශ කරන්නටත් ඒ වගේම මෙවැනි අන්තවාදීන් මේ ලංකාව තුලත් කටයුතු කරනවා ඒකට වැටකඩුළු බඳින්නට මමුලින් සඳහන් කළා වගේම අනගාරික ධර්මපාලතුමාගේ ඉඳලා වර්තමානයේ දක්වාම නොඑක ආකාරයේ අපේ ජාතික සංවිධාන වලින් විශේෂයෙන් අපේ සෝමනායක හාමුදුරුව අපේ ගලගඩොත්තේ ඥානසාර පඬිතු හාමුදුරුව ආදි වශයෙන් මේ සියලු දෙනා පැහැදිලි කරලා දුන්නා. නමුත් තව තවත් මේ දේවල් සිද්ධ වෙනවා. ඔයයට මතක ඇති පෞගේ කාලවල ඔය අන්තවාදීන් විසින් ඝාතනයට ලක් කරපු මිනි අනන්ත ප්‍රමාණ අපේ ළඟ ලංකාවට ආවා. ඒකන හොයා බෙලුවේ නැහැ. පෞගේ කාල මතක ඇති ඇන ගහලා අපේ ලංකාවට ආවා. කාටවත් ඒව මතක නැහැ. ඒව ගණන් ගත්තේ නැහැ. මේවා ඒ රටවල් වලට හාවෙනික වෙන්නේ නැති. නමුත් මානව හිතවාදී විදියට ගත්තාම මේ අන්තවාදය අපේ ලංකාව පමණක් නෙවෙයි ලෝකෙ පමණක් නෙවෙයි හැම රටකම තියෙනවා. ඉතින් මේකට වැටකඩළු බඳින්නේ කවද්ද? මේකට අපි විරෝධතාවයක් පාන්න ඕන කියන හැඟීමෙන් අපි අද දවසේ මේ විරෝධතාවය පානවා. මේ ශරියා නීතිය අපේ ලංකාවේ ක්‍රියාත්මක නොවනව නෙවෙයි ක්‍රියාත්මක වෙනවා මේක හිමීට යටතුල තියෙනවා උඹලා ටිකක් කල්පනා කරලා බලන්න ක්‍රිකට් කණ්ඩායම ඔය පකිස්තානයේ අපේ ලංකාවේ කණ්ඩායම ගියපෙලා වෙඩි තිබ්බා කවුද කතා කරේ මේ කතා කරපේර කෝ උත්තර ඒ දැන් ඒ අය මරණීය දඬුවම් නියම කරනවානේ කෝ දැන් ඒගොල්ලොන්ට දුන්න දඬුවම ඒවට උත්තර නැහැ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ ලංකාවේ නෙල්ල හැම රටකින්ම ප්‍රතික්ෂේප වුණත් හැබැයි අපි ලංකාවේ මානුෂීය විදියට ඒ කණ්ඩායම නැවත සෙල්ලම් කරන්න ඉඩ දෙනවා. ඒ වගේ විතරක් නෙවෙයි ඔය වගේ අපි අනුකම්පා මේ සිංහල බෞද්ධයා පමණක් නෙවෙයි බෞද්ධ හැම රටක්ම සානුකම්පිත නිසා අපිට උඩ දදා ගහනවා. ඉතින් මේ ගහන එකට වැටකඩුළු බඳින්න ඕන කියන කාරණාව අපේ මේ මහනුවරින් අපි පුංචි පිරිසක් එකතු වෙන මොකද වර්තමානයේ මේ වසංගත රෝගයත් එක්ක විශාල පිරිසක් එකතු කරන්නේ නැතුව මහජනයා පෙළනවා. හැමෝම අද නොඑක ආකාරයේ සංවිධාන නොඑක විදිහට පිකටින් කරනකොට ඒකෙන් පොඩි වෙන්නේ තැලෙන්නේ අපේ මහ ජාතියම එහෙම නැත්නම් මේ පුංචි ජාතිය එහෙම නැත්නම් මේ බිම් මට්ටම ඉන්න මිනිස්සු තැලෙන්නේ පොඩි වෙන්නේ අද අපිට විශාල සෙනගක් ගෙනල්ලා මේ පාරවල් හතර වහලිවල පිකටින්යක් කරන්න තිබුණා එහෙම කරන්න මොකද වෙන්නේ ආයෙත් පොඩි වෙන්නේ අපේ ජාතියමයි අපේ මිනිස්සුමයි ඒක නිසා අපි එහෙම හිංසාවක් පීඩාවක් කරන්න නැතුව බොහොම සාමකාමීව මේ මහනුවරින් අපි විරෝධතාවය ප්‍රකාශ කරන්න තමයි මේ පිරිසක් කුළුපුසුළු පිරිසක් එකතු වුනේ. මේ කරපු ක්‍රියාවලිය ඒ රට තුල ජනාධිපතිවරයා මට මතක හැටියට දැන් 100 ගණක් අත්අඩංගුවට අරන් තියෙනවා. අත්අඩංගුවට ගත්තා කියලා සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. පළවෙනි එක තමයි ඒ අයගේ ශරියා නීති අනුකූලව එල්ලා මැරීම හෝ මරණීය දඬුවම් නියම කිරීම සිද්ධ වෙනවා. එමනම් අපේ මේ ජාතිය එම නැත්නම් මේ සිංහල මිනිස්සයා මරණයට පත් කරපු ඒ පිරිස වෙනුවෙන් ඒ රට තුල ගන්න ක්‍රියාමාර්ගය එල්ලා මැරීම සිදු කරනවාද කියන ප්‍රශ්නේ අපිට නගන්න වෙනවා. ඊළඟ කාරණාව ඒ රට තුල පමණක් නෙවෙයි මුස්ලිම් රටවල ඉන්න අනිකුත් ශ්‍රී ලාංකික වැසියන් බොහෝ දෙනෙක් ශ්‍රමිකයන් හැටියට කටයුතු කරනවා. ඒ අයගේ ආරක්ෂාව තර කරන්නේ කොහොමද? මේ අය පිළිබඳව ලංකාවේ පාලකයන් මේ පිළිබඳව සොයන්නේ බලන්නේ කොහමද අනුගමනය කරන්නේ කොහමද කියන එක අපි අවධානයෙන් ඉන්නවා මොකද රටේ ආදායමක් එන්න රටට ආදායමක් එන්න ශ්‍රමිකයන් හැටියට අපේ ලාංකිකයන් පිටරට ගිහිල්ලා සේවය කරනවා නම් ඒ අයගේ සුරක්ෂිතභාවය අපේ ලංකාවේ මිනිස්සු කොහමද මේ අනුගමනය කරන්නේ ටිකක් හිතන්න බලන්න ඔය ඇන ගහලා ආපු අය වෙනුවෙන් රජයේ පාලකයන් හැටියට මොනවද අනුගමනය කළේ කියලා හොයලා බලන්නකෝ ඒ අය දුක් විඳලා මැරිලා ගියා ඈ අපේ නමුත් මේ වගේ තව කී දෙනෙක් මැරෙයිද පිටරටවල වල තවත් ශ්‍රමිකයන් අනන්ත ප්‍රමාණ ඉන්නවා. ඉතින් මේ ඉන්න අයට ඒ රට තුල පමණක් නෙවෙයි තවත් ওই ශරියා නීති ක්‍රියාත්මක කරන ඒ රටවල් වල ඉන්න අයට ආරක්ෂාව සපයන්නේ කොහොමද? අපට දෙන තහවුරු භාවය මොකද්ද? ලංකාවේ පාලකයන් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද කියන කාරණාව අපිට අහන්න තියෙනවා. පහුගියෙන්දා පාකිස්තානයේ ශ්‍රී ලංකා ප්‍රවසියෙක වූ පියන්ත කුමාර දියවඩන යන පුද්ගලයා කුරිරු ලෙස අන්තවාදීන් ඝාතනය කර ගිනි තබා ඝාතනය කරනවා. මේ සිදුවීමට ප්‍රධාන හේතුව අන්තවාදය.
प्रियंत कुमार सहोदर वेनुवेन अदापि मे पेलगेसी सिटिन्ने शरिया नीतिय लोकेन्म तुरन् करंडै ए वेनुवेन सटन् करंडै मे अमानुषिक अंतवादी मुलु लोकेन्म तुरन् करंड अपे पाकिस्तान रजयेन दनट ए सिद्धिय संबंधयेन 118ක් අත්අඩංගුවට ගෙන සිටිනවා ඒ අපිට ප්‍රමාණවත් නැහැ මේ ඒ සම්බන්ධයෙන් දැඩි දඩුවන් ඒ අයට පවණවන්න ලෙස අපි සිංහල ජාතිය වශයෙන් ලෝකයටම කියන්නේ මේ ශරියා නීතිය අන්තවාදී සියල්ලටම හිසෝසවන්න දෙන්න එපා සියලු ජාතීන් එකතු වෙලා එය මැඩවීමට ක්‍රියාකරන්න අපි දිගින් දිගටම පාකිස්තාන සියලු භාණ්ඩ වර්ජනය කරන්න එකතු වෙන්න සියලු ජනතාව ඒ වෙනුවෙන් නැගී සිටින්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා The news reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය Multilac Color the World Sri Lankan